සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම මම ඔයාලට කියලා දෙන්න යන්නේ පැය 36 මෙතඩ් එකේදී මොකද්ද වෙන්නේ කියලා. ඒ සාර්ථක ප්‍රක්‍රමයක් ලෙස මම ඔයාලට සඳහන් කරා. ඉතින් ඒ ක්‍රමයේදී මොකද්ද අපිට වැදගත් වෙන්නේ කියලා තමයි මම කතා කරන්න යන්නේ. අපි දැන් යමු වීඩියෝ එකට. ඇත්තටම මේ ක්‍රමයේදී වෙන්නේ සාමාන්‍යයෙන් ශුක්‍රාණුවල ඒ කියන්නේ පිරිමි පුද්ගලයෙකුගේ ජීවිත කාලය පුරාම ශුක්‍රාණු ඉපදවනවා. නමුත් කාන්තාවකගේ ඩිම්බ උසප් චක්‍රයේ එක දවසකදී පමණයි පිටවන්නේ. ඒ කියන්නේ මාසෙකට එක පාරක් පමණයි ඩිම්බ පිටවන්නේ. ඒ වගේම මේ ඩිම්බේක ජීව කාලය ලෙස පැය 10ත් උපරිම 20ත් වගේ කාලයක් තමයි වෙන්නේ. ඉතින් මේ කාලය තුල අනිවාර්යයෙන්ම ශුක්‍රාණුවක් සමග ඩිම්බයක් සංසේචනය වුවොත් පමණයි, කියන්නේ සරු ඩිම්බයක් හා සරු ශුක්‍රාණුවක් සංසේචනය වුවොත් පමණයි තරු කලලයක් හටගන්නේ. ඉතින් මෙහිදී පැය 36 මෙතඩ් එක අපි පටන් ගන්නේ ඔයාලට ඕසප් වීම සිදු වෙලා දින 5ක් පමණ ඕසප් වුණාට පස්සේ තවත් දින 2ක් ඉඳලා ඊට පහුවෙන දිනන් තමයි මම ඔයාලට මේක පටන් ගන්න කියලා කිව්වේ. ඉතින් මේකෙන් වෙන්නේ ওই දෙදෙනා උදෑසන කාලේ 4ත් 7ත් අතර එකතු වුණාම පිටවන ශුක්‍රාණු ආය නැවත එක්විය යුත්තේ දින 3කින් පසුව. ඉතින් මෙහිදී ඔයාලට ඩිම්බයක් පිටවුණා නම් සරු ශුක්‍රාණු හා ඩිම්බ එකතු වී කලලයේ සංසේචනය කලලයක් හටගෙන සංසේචනය වීමක් සිදු වෙනවා. ඉතින් මෙහිදී පැය 36ක්, ඒ කියන්නේ එතකොට පැය 36ක් කියන්නේ සාමාන්‍යයෙන් දින එකමාරක් වගේ. ඉතින් මෙහිදී අනිවාර්යයෙන්ම ශුක්‍රාණුවල ගුණාත්මක බව කිසිසේත්ම නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගුණත්වයෙන් ඉහළ ශුක්‍රාණු තමයි මෙහිදී ඔබගේ ශරීරයට එක් වෙන්නේ. ඉතින් මෙහිදී දිනක් ඇරදිනක් සරු ශුක්‍රාණු නිපද වෙන නිසා තමයි පැය 36 36ට එකතු වෙන්නේ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මේ සරු කාලයේ පැය 36කට වරක් ඔබ එකතු වන විට දිනේ හා වේලාව නිවැරදිව සටහන් කරගන්න ඕන කියලා මම කිව්වා. ඉතින් ඒකෙන් ඔයාලට පහසුවෙන්ම ඔයාලගේ ඩිම්බේ පිටවන දිනේදී අනිවාර්යයෙන්ම පැය 10ත් 20ත් අතර කාලය තුල මේ පැය 36 මෙතඩ් එකේදී ඔයාලට එකතු වෙන්න පුළුවන් වෙනවා. ඔයාලා නොදැනීම තමයි ඒක වෙන්නේ. මොකද ඔයාලා දන්නේ ඔයාලගේ ඩිම්බේ පිට වෙන්නේ කවද්ද කියලා හරියටම අවබෝධයක් නැහැ. නමුත් මම තව වීඩියෝ එකකින් කරලා තියෙනවා ඩිම්බය පිට වෙන දිනය සාර්ථකව හඳුනාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එකත් ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න. මේ පැය 36 මෙතඩ් එකේ තියෙන තව වාසියක් තමයි ඔයාලා දරුවෙක් සෑදීමට බලාපොරොත්තුවෙන් දිනපතාම එකතු වුණොත් මේ සාර්ථක වෙයි කියලා හිතාගෙන දිනපතාම එකතු වෙනවා. ඒකෙදි වෙන්නේ ශුක්‍රාණුවල තියෙන ගුණාත්මක භාවය නැති වෙලා යන එක. මොකද මේ ශුක්‍රාණුවල ගුණාත්මක බව වැඩි වෙන්නේ දිනක් කර දිනක්. ඒ කියන්නේ මේ පැය 36 මෙතඩ් එක අනුගමනය කරොත් තමයි ඔයාලට මේ ක්‍රියාව සාර්ථකව කරගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා මේ පැය 36 මෙතඩ් එක අනිවාර්යෙන් අනුගමනය කරන්න ඕන. ඔයාලට හරියටම අවබෝධයක් නැත්නම් ඩිම්බ පිටවන දිනේ පිළිබඳව ඔයාලට පුළුවන් මේ සඳහා ඩිම්බ පිටවන දිනය නිවැරදිම සොයා ගැනීමට පුළුවන් උපකරණ ෆාමසිවල තියෙනවා. ඉතින් ඔයාලා ඒ වගේ එකක් අරගෙන ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා දැනගෙන
එමගින්දෝල්ට සරු දවස හොයා ගන්න පුළුවන්. ඉතින් මෙහෙම මම කියලා දුන්න ඔයාලට සරු දවස හොයා ගන්න විදිහ ඒ පියවරවල අනුගමනය කරලා සරු දවස හොයාගෙන ඔයාලට පුළුවන් සරු දවසේදී සාර්ථකව එකතු වෙන්න. මේ සරු දවසේදී ඔයාලගේ ශරීරයේ උෂ්ණත්වය, සරු දවස කියන්නේ ඩිම්බේ පිටවන දිනේදී ඔයාගේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ යනවා. ඉතින් එමගින් ඔයාලට දැනගන්න පුළුවන් මේ තමයි ඔයාගේ ඩිම්බේ පිටවන දිනය. දැන් ඔබ දෙදෙනා අනිවාර්යයෙන්ම එකතු විය යුතුයි කියලා. ඒ සරු දවසේදී ඩිම්බය පිට වුණාට පසුව පැය 10-37 අතර කාලයක් පමණයි ඩිම්බේක ජීව කාලය තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව හොඳට අවබෝධ කරගෙන ඔබ දෙදෙනා එකතු වීම කරන්න ඕනේ. ඔයාලා මේ විදිහට සරු දවස්වල එකතු වුණාට පස්සේ ඔයාලට ඊළඟට බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ ප්‍රෙග්නන්සි ස්ට්‍රිප් එක පොසිටිව් වෙයි කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේක ඉස්සෙල්ලාම චෙක් කරන්න ඔයාලගේ මෙන්සස් ඩේට් එක දවසේ ඔයාලට මෙන්සස් උනේ නැත්තම් ඒ දවසේම ඔයාලට මේ ස්ට්‍රිප් එක චෙක් කරන්න පුළුවන්. නමුත් මෙය පොසිටිව් පෙන්නන්නේ ඔයාලගේ ශරීරයේ HCG හෝමෝනය ශරීරයේ ඔයාලගේ යූරින් වලට එක වැඩි වශයෙන් එකතුලා තිබ්බොත් තමයි මේක පොසිටිව් පෙන්වන්නේ. ඔයා දැන් ගැබ් ගැන තිබුණත් ඔයාට මේ ස්ට්‍රිප් නෙගටිව් වුණොත් ඔයා හිතන්න එපා ගැබ් ගැන නැහැ කියලා. ඔයා ඉන්පසු දින 3කට පසු ඔස්සප් වීම ප්‍රමාදුනාට පස්සේ නැවත දින 3කින් ඒ චෙක් කරන්න පුළුවන්. ඉතින් ඔවල මෙහෙම දින 3න් 3ට චෙක් කරලා බලන්න පුළුවන්. ඔයාලට සැකයක් තියෙනවා නම් ඔය ගැප් ගැන කියලා එහෙම බලන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකનું ඔයාලට කිරිසිහිනේට යන්න ලොකු දැනුමක් ලැබෙන්න ඇති කියලා. ඉතින් මගේ යාළු හැමෝටම සුබ දවසක්. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. අනිවාර්යයෙන්ම මම ඔයාලට තවත් වැදගත් වීඩියෝ ගොඩක් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. හැමෝටම යහපතක්ම වේවා.